අංක 10ට වෙනකන් යොදා බෙදාලා ඔයාලා පන්ති කාමරයේදී යොදා ගන්න විවිධ උපකරණ කල්පනා කරලා ලියන්න. ඉස්සරහින් ඉරක් ඇදලා නේද? ඔයාලා ලියන්න ඕනේ ඒ උපකරණයෙන් තිබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. මකණය ඒව කියන්නත් පුළුවන්. ගම් නේද? ඊට පස්සේ බාණ්ඩ ලියන්නත් පුළුවන්. හරිද? ආයිමත් යන්නේ පන්ති කාමරයේදී යොදා ගන්න දේවල්නේ සමහර විට ඔය තමන්ගේ වැඩ පාස් කර ගැනීමට බෑග් එක පොත් ඒව ලියන්න එපා හොඳද? තාම බලන්න අතෝ ඔව් පැන්සල් ලොකු ඒක තමයි පැන්සල් ලොකු කරන්නේ ඒව ලියන්න පුළුවන් පැන්සල් ලොකු කරන්නේ කියන්නේ කටර එක හරි කල්පනා කරලා 10ක් විතර ලියන්නකෝ නේද කටරය ඔව් පැන්සල් ලොකු කරන්නේ හරි ඒක එහෙනම් ගෙදරදී ලියන්න ඉඩ තියන්න මේ ඔයාලා අනිවාර්යයෙන්ම අලවන්න ඕන මෙන්න මේ පින්තූර අලවන්න ඕන මම මේ රතු පාටින් රවුම් මේ තරුවක් දාන ඒවා හතුරේ පින්තූරයක් අලවන්න ස්ටේප්ලරේ පින්තූරයක් අලවන්න පංචරයේ පින්තූරයක් අලවන්න ඔය තුනේ පින්තූර අලවන්න ඔය පිටුවේම අලවන්න පුළුවන් හොඳද ඉඩ තියෙනවනේ නැත්තම් අඳින්නත් පුළුවන් කැමති කෙනෙකුට අඳින්න පුළුවන් ඇඳලා පාට කරන්න හොඳේ ඇඳොත් පාට කරන්න ඕන සමහර යාන්තම් මෙහෙම මෙහෙම ඔට්ටු ගාලා තියෙනවා මේ පාට කරන්නේ එහෙම බෑ මම මේ තරුතුම දාගන්න ඔයාලා තරුතුන ඒවා පින්තූර අලවන්න හරි එහෙනම් අපි ඊළඟ පිටුවට යමු නේද ඊළඟ පිටුවට යමු ඔව් අපි බලමු පුතේ මේ පින්තූර ටිකක් මට පෙන්වන්න තියෙන ඔයාලට මෙන්න මේ පින්තූර ටික බලන්නකො අපි පින්තූර ටික බලන ගමන්ම ඒක සාකච්ඡා කරමු නේද පින්තූර බලන ගමන් ඊළඟ පාඩම අපි සාකච්ඡා කරමු හරි මම පෙන්නනවා ලස්සනයි සර් ඔබ පුතේ මෙන්න මේවා හයි මේ පින්තූර බල බැලුවා සර් පන්තියකදී හරි අපි මේක බලමු හොඳයි ඔයාල මේ පින්තූරේ බලන්නකෝ මේක මේ පින්තූරයෙන් පෙන්වන්නේ නේද ගවයෙක් යොදා ගන්න අවස්ථාවක් වැඩ පහසු කර ගැනීමට මොන වැඩේද ගොවිතැන් වැඩ ඔව් ගොවිතැන් වැඩ පහසු කර ගැනීම ඔව් ගවයෙක් යොදා ගන්න ගවයෙන් දෙදෙනෙක් යොදා ගන්න ඔය පුතේ මේ ගොවියා ඉන්නවාට පේනවද ඒ ගොවියා කකුලෙන් පාගගෙන ඉන්නේ නගුල ඒ නගුල තමයි මඩ නේද හාරගෙන යනවා ඒ කියන්නේ මඩ දෙබෑ කරගෙන මඩ පෙරලගෙන නේද කුඹුරු වලට උදව් කරන්නේ මීහරකන් නේද ඔව් මීහරකත් උදව් කරනවා ගවයත් ඉස්සර කාලේ නේද උදව් කරලා තියෙනවා ගවයා දැන් අද නම් අපිට මීහරක් හරකා තමයි දැක ගන්න ලැබෙන්නේ නේද හරි මේ වැඩ පහසු කර ගැනීමට මිනිස්සු සතුන් යොදාගත් හැටි අශ්වයා යොදාගත් අතීතයේදී ගමන් බිමන් යාමට දැන් අද නම් අපි ගමන් බිමන් යන්න නේද බයිසිකල වාහන පාවිච්චි කරනවනේ ඒවා නවීන ඒවානේ හැබැයි ඈත අතීතයේදී
මිනිස්සු ගමන් බිමන් ගියේ අශ්වයාගේ පිටේ. නැත්තම් මේ වගේ අශ්ව කරත්තේ කරත්තවල ගවයේදී කරත්තයක් ගවයන් බඳින ලද කරත්ත නේද? මේ විදිහට අශ්වයන් බඳින ලද කරත්ත. මේ බණ අශ්වයන් බඳින ලද කරත්ත. ඉතින් මේක නිකන් අර ට්‍රැක්ටරයක් වගේ නේ. मेवा यदागता तमंगे वैद बड़ गेने आमट वैद पासु कर गेने आमट गमन डिमन आमट मैं बोला मैं तवलम यानवा किया ने मैंने मैं तवलम किया ने मैं बूरु आगे पिता उड़े तबला बड़ गेने किया दें मैं ना किया ने गाड़ूल नहीं समारे इतने में गिद्रे टू मनाकर ना बड़ गेना पुआ नहीं लूनू आ रखे ना किया विविध बाडु बूरुवागे पिटउड ती तबला मे विदियट अरगेन गिया इतिन ओय विदियट गोडा लोकु पोलिमक वगे यानकोट गोडा बूरुवो यानकोट अपि किना तवलमक किया नेद इतिन एव बला गन्न अयत इनवा राइट मे पेन्नन्ने मे गोवितनट गावेक योदा गन्न किया नेद राइट इलंगट ओ मे अश्व करत्तयक කාරතයක් වගේ තමයි. මේ ඉස්සර අශ්ව කරත්තයක් කියන්නේ කාරතයක් වගේ. හොඳ සැප පහසුවට ගමන් බිමන් යන්න පුළුවන්. නේද? ඒව පදවන කෙනෙක් ඉනව රියදුරේ. ආයෙත් ඉතින් මේකත් මේ ගොඩක් බඩු පටවපු ඉන්නේනේ. බඩු වැඩිපුර පටවලා ඔන්න වෙච්ච අතරතැබ්බේකුත් ඒ පින්තූරෙන් පේනවා. හයි ඒ වගේම අලියා යොදාගත්තා කොටන් ඇදීමට කොට ඇදීමට කොටන් ඇදීමට ඔව් අලියා යොදාගත්තා මේ සමහර විට මේ වගේ ධම්මල් දාන මේ අලියන් ලවා කොටන් විශාල කොටන් ඇද ගන්න පුළුවන් වුණා මේ සමහර විට මේ වගේ වතුරේ ඇදගෙන යන්න පුළුවන් ජලයේ මේ බර ඇදගෙන යන පහසුයිනේ ඉතින් මේ අලියා ලවා ওই විදියට ඇදගෙන ගියා. අද නම් පාවිච්චි කරන්නේ ඊට වඩා වෙනස් අර ලොකු වාහන නේද? ඔයාලා දැකලා තියෙනවනේ. සමහර විට සංචාරය කරන්න නේ. අලියා වර්තමානයේ භාවිත කරේ බඩු අදින්න. සංචාරි. සංචාරය කරන්නත් මේ අලියා යොදාගත්තා. ඉස්සර රජවරු ගමන් බිමන් ගියා ඇතාගේ පිට උඩ අලියාගේ පිට උඩ නේද රජවරු ඇමතිවරු මේ විදිහට ගමන් බිමන් ගියා යුද්ධවලට ඇත්තු යොදා ගත්තා නේද යුද කටයුතු සඳහා ඔන්න සතුන් යොදා ගනිපු හැටි ඈත අතීතයේදී ඔ මේ විදිහට යුද ඇතු කිව්වා යුද කරන ඇතු යුද්ධයට යන ඇතු නේද අශ්වයක් යොදා ගත්තා युद्ध काटे तो संधा नहीं युद्ध टे आने में आश्चर्य की पीटा उड़ने का लगा मन ये विधि नाला और हर बुते में तो ये ने सेक्कुअल में मुकाद्दी ने सेक्कुअल सेक्कुअल की आने बुते इस तरह काले पोल्टे मटर योजना को उपकरण या नहीं ඔව් පොල් තෙල් සිදීමට යොදාගත් උපකරණයක්. ඉතින් මේ මේකේ සෙක්කුවේ මේ සෙක්කු ගල තියෙනවා නමුත් මෙතන ගවයක් නැහැ. මෙතන මෙන්න මේ මම මෙන්න මේ ඉරක් අඳින තැන මම රවුම් කරන තැන මෙන්න මෙතන ගවයක් බඳිනවා. ඉතින් අපි හිතමු මෙතන ගවයක් ඉන්නවයි කියලා. නේද? ඔය විතර ගවයේ බඳිනවා. ඊට පස්සේ මේ ගවයා මේ දණ්ඩ ඇදගෙන මෙහෙම වටේට කරකැවෙනවා මේ සෙක්කුව වටේ මෙහෙම කරකැවෙනවා කරකැවෙනකොට මොකද වෙන්නේ මේ සෙක්කු ගලක් කරකැවෙනවා මෙන්න මෙතෙන්ට පොල් දානවා මේ මම මේ අඳින්නේ අන්න එතන තමයි පොල් කෑලි දාන්නේ වේලපු පොල් නේද එතෙන්ට පොල් දැම්මට පස්සේ මොකද වෙන්නේ ගවයා මෙහෙම කරකැවෙනකොට මේ පොල් ඇඹරෙනවා ඇඹරිලා තෙල් ගන්න පුළුවන් මෙන්න මේ ගුල් වලින් නේද තෙල් එළියට එනවා මේක සෙක්කුව මේක ඔයාලට බලන්න පුළුවන් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ ආරම්භන්න ගිය පොග්ගල අන්න බලන්න
යුද කටයුතු වලට අශ්වයා හා අලියා මොකටද පුතේ අලියා අයිසරේ පල්ලා මොන වටද නඩවක්කි බල්ලා ඔව් පුළුවන් පුළුවන් युद्ध काट यूट्यूब वाले टा बाल्ला योदा करता थे सर दादे आम केरी मटे बाल्ला योदा और कुछ आएगा लिया ना पुलवा ऐता आश्वया नेम तावल लिया ना वाला पाहा पाहा खाया हाथ ये मलिया इस तरह काले कुरुलो यदा गत्ते पानी विदे पानी विदे पानी विदे यावी मटे पारविया ता देखा कौर लिया ना पुलवा पिंटूर अलवण कीपयावण साक्न पिंतूर अरे मम पेन पिंतूर वागे ये वागे टीका कलवाण हाँ अपे पारे पाड़ अदसान